අරු මුලාස්සනේ මන්ත්‍රීතුමනි, මං යෝජනා විස්තර කරන ගමන් අගමැතිතුමාට මං අපහාස කරන්න කැමති නෑ. නමුත් පෙරේද එතුමා මං සම්බන්ධව කරපු දෙයක් ගැන පොඩි දෙයක් කියනවා නම් අගමැතිතුමා, මම පුවත්පත් වාර්තා කර මාධ්‍ය වාර්තාකරණයේ ඉඳලා නෑ. දේශපාලන වැඩසටහන් කරාට මම නාලිකා ප්‍රධානි සහ ප්‍රධාන විදාග නිලධාරී විදිහට තමයි වැඩ කරලා තියෙන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් ඔබතුමාට මට ඉතින් ඇහුන්නේ නෑ. ඒක මතක් කරලා දෙන්න ඕන. දැන් මුලාස්සනේ මන්ත්‍රීතුමනි, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා, මට මතකයි ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති අපේක්ෂකයා කරනකොට අරලියගහ මන්දිරයට අපිට ගෙන්නලා ගුවා, ඔන්න කම්මුතුකාරයෙක් එනවා කියලා ඉවරලා. රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ කම්මුතුයි, රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය කම්මුතුයි කියලා කිව්වා. අපිට තියෙන කණගාටුව ගෝඨාභයටත් එහා ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ කම්මුතුකාරයෙක් බවට පත් වෙලා තියෙනවා. මැතිවරණ නැති කරන කම්මුතුකාරයෙක් බවට පත් කළා තියෙනවා. කය ගහන කම්මුතුකාරයෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුව සහ අධිකරණයේ බලය උදුරා ගැනීමේ කම්මුතුකාරයෙක් බවට පත් වෙලා ඉන්න පිළිබඳව අපි කණගාටු වෙනවා. මම කියන පුළුවන් නම් එතුමා අහන් ඉන්නවා නම් ඇහිලා උත්තර දෙන්න කියලා ඉවරලා අපි තින්නම්. ඉතින් ඒ නිසා දැන් මේ ජනාධිපතිතුමා ඇවිල්ලා මෙතන කියනකොට මෙතන රූකඩ ටිකක් ඉන්නවා. අගමැතිතුමා ඇතුළු කණ්ඩායම අහන් ඉන්නවා. ඒගොල්ලෝ අත්වනනවා. ජනාධිපතිතුමා අපි අවුරුදු ඔබතුමා ක්ලාස්මේට් වුණාට එතුමාගේ අපි අවුරුදු 23ක් වැඩ කරා. අපි දන්නවනේ එතුමා කියන දේවල් ටික. දැන් ඡන්දෙ තියන්න සල්ලි නෑලු. හැබැයි මං අහනවා වැඩි කරපු කරන් බිලෙන් හම්බෙච්ච සල්ලි කො? එයාපෝට් ටැක්ස් මේ ටැක්ස් එකක් ගහලා තිනවා මගින්ද දැනන්නේ නැති වෙන්නේ ඩොලර් 60ක්ද කොහෙද? ඒවයින් හම්බෙන ආදායම කො? ඊළඟට මේ මොනවාද මේ කෝපරේට් ටැක්ස් එක ගහලා ඒකෙන් ගත්ත සල්ලි ටික කො? පේයි ටැක්ස් වලින් එන ආදායම් ටික කො? මොකද රුපියල් වලින් ජනතාව තියනේ. දැන් එතුමා කියන විදිහට ඩොලර් තියෙනවා රුපියල් නෑ. හැබැයි රුපියල් වලින් තමයි ජනතාව තලලා පෙළලා රීරි මාස උරල බීලා මේ බදු ආදායම් අරගෙන අද කන්න බැරිලා තිනවා. දැන් ඊළඟ නාට්‍ය මං කියන්නම්. දැන් සීනි කිලෝ රුපියල් 25න් අඩු කරනවා. ඊළඟට පාම්පිටි 15න් අඩු කරනවා. තව ටික දවසක පරිප්පු සැමන් අරෝ මේ ඔක්කොම අඩු කරයි. හැබැයි ඒ ටික ඔක්කොම අඩු කරාම පවුලක මාසිකට රුපියල් 1000ක් 1500ක් ලාභයක් එයි. කමක් නැහැ, හොඳයි. හැබැයි ඒක අරන් තියෙන්නේ කොහමද? විදුලි බිල රූප සාමාන්‍ය පවුලකින් රුපියල් 4000ක් විදුලි අරගෙන කෙලවලා. එතකොට ජනතාවට රුපියල් 2500 3000ක පාඩුවක් තියෙනවා. ඒ පාඩුව තුල මේ ප්‍රශ්නේ විසඳන්න හම්බෙන්නේ නැහැ. දැන් මේ ඩොලර් ආවේ කොහමද? ඩොලර් ආවේ රජයේ මේ පෞද්ගලික බැංකු තුනකට ඩොලර් මේ මිලියන 400ක් දෙනවා කිව්වහම ඩොලර් එක ගාන බැස්සා. මේ assumption එක ගාන බැස්සාම හංගන් හිටපු කට්ටිය ඩොලර් මාකට් එකට දැම්මා. දැන් මේක හරියට දැන් මේ හරියට දැන් කෙනෙක් කියනවා මම ණයයි, මම බංකොලොත්, මගේ ණය මං ගෙවන්නේ නැහැ. හැබැයි මං තව ණයක් අරගෙන මං කියනවා මගේ ආර්ථිකය දැන් ශක්තිමත් කියලා ඉවරලා. ඒ වගේ කතාවන්නේ දැන් ජපානෙන් දෙනවලු ඩොලර් බිලියන 2ක් කියලා ප්‍රචාරය කරනවා. ඉතින් ජපානෙන් ඩොලර් බිලියන 2ක් මේ නිකන් හම්බෙනවනම් ඉතින් අපි මොකටද එහෙනම් මේ ඩොලර් බිලියන 2.9ක් හිඟමනේ යන්නේ මේ ලෝක බැංකුවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදුවට? ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියනවා මේ ගොල්ලොන්ගේ දැන් තොයි බයි වැඩවලට අමතර කයිය තමයි ලොකුවටම ඇවිල්ලා තියෙන්නේ. අද ජනතාව දුක් විඳිනවා. බෙහෙත් නැහැ. උදාහරණයක් කියන්නම්. අද මගේ රියදුරාගේ පුතා මේ මාස දෙකහමාරක දරුවෙක් අද මෙගියා බෙහෙත් නැතුව. ඉතින් ඒ නිසා සත්කම් කල් දාලා තියෙනවා. කොහොම මේ කියන වැඩ? ඔච්චර වැඩ නම් කො බෙහෙත් ටික ගෙන්න ගන්න එපා. දැන් ජාත්‍යන්තර ආයතන වලින් බෙහෙත් ගේන ආධාර දුන්නනේ. කො ගෙනවද? ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන මේගොල්ලන්ට මේ දන්නේ එක දෙයයි. බදු ගහන්නයි ණය ගන්නයි විකුණන්නයි. හරිද? ඒක හරියට වික්කම සිංහව වෙනවා. හරිද? එතකොට දැන් මේ දැන් අද අපිට එන අලුත් ආරංචිය ඉකොනොමික් සංග්‍රහව කියනවා ලාභ ලබන ආයතන 14ක් විකුණන්න ලෑස්ති කරලා තියෙනවා ඩොලර් බිලියන 4.5ක් ගන්න. එතකොට වික්කම සිංහ. හරිද? එයාපෝට් එක මේ එයාපෝට් එක ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් එක කේටරින් ලාභ ලබන තැන් ශ්‍රී ලංකන් එයාලයින් එක විකුණනවා නම් අන්න අපිට ප්‍රතිපත්තිමය රාමුවට එකඟ වෙන්න පුළුවන්. ලාභ ලබන කේටරින් එක විකුණන්නේ ඇයි? ටෙලිකොම් එක විකුණන්න හදන්නේ ඇයි? ලිට්‍රෝ එක දැන් පහුගිය දවස්වල ගෝ ලාභ ලබනවා කියලා. ඇයි විකුණන්න හදන්නේ? දැන් ටෙලිකොම් එකේ කොහොමත් අපිට තියෙන 51යි. ඒ ටිකත් දුන්නාම එතකොට ලංකාවේ තියෙන සියලුම දත්ත විදේශ රටවල් වලට යන්නේ. දැන් මම මරුසු නානායකකාරන පහුගිය දවස්වල කෑ ගැව්වනේ. එතකොට මං අහනවා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක විකුණන්න සූදානම්ක් තියෙනවලු. එතකොට කො? එතකොට මේ ලාභ ලබන ආයතන වික්කහම සිංහ වෙලා හරියනවද? ඇත්තරම මම
මේ රෝහිත අබේ ගුණවර්ධන මැතිතුමා මෙතන ඉන්න වෙලාවේ මේ කියන ඔබතුමාගේ ඔබතුමාගේ කතාව නැහැ. දැන් සමහර එතුමන්ලා ඒ කාලේ කියපු කතා දැම්මට ඇත්තයි කියලා පේනවා. හරිද? දැන් උදාහරණයක් විදියට බන්දල ගුණවර්ධන මැතිතුමා ගියේ මහමැතිවරණ කැම්පේන් එක කරේ මහ බැංකු මහදවල් බැඳුම් කර මංකොල්ලය ජනගත කළ මගේ අංකය අංක 16ද 15ද කියලා ඉවරලා. හරිද? ඔන්න මගේ ෆෝන් එකේ පෝස්ටරේ තියෙනවා. එතකොට අද කෝ කතා ඒවනේ අද ඒගෙන නොකතා නොසිනා. හරිද? ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන දැන් වික්‍රමසිංහ මහත්තයාට ඡන්ද තියන සල්ලි නැතුණාට ගරු අගමැතුමනි එතුමාට මේ එතුමාගේ මොකක්ද එක ආරූඪ කරගන්න කළු හමුදා බලකාය දාගෙන මේ නිදහස් උත්සවයේ සමරන්න එයාට සල්ලි තියෙනවා. ජනරජ පෙරහැර තියන සල්ලි තියෙනවා. ඒ සල්ලි අරන් තියෙන්නේ කොහෙන්ද? රටේ අධ්‍යාපනයට වෙන් කරම මුදලින්. එතකොට සිරිවර්ධන ඔයා කරේ සම්පූර්ණයෙන්ම වැරදි වැඩක් නෙමෙයිද? ලෑස්ති වෙලා ඉන්න ඊළඟ ආණ්ඩු යටතේ හිරේ යන්න. මොකද රනිල් ලොක්කෝ වගේ ගුලි දෙන අම්බානකට ඔය එක අපිට තෝරතරම් ගුලි දීලා තියෙනවා. හරිද? මේ පාර්ලිමේන්තුව එක දවසක් වලියක් ගියාම දුන්න ගුලි ඕනතරම්. ඉතින් ඒ නිසා අපි ඔබතුමන්ලාට කියනවා ඔය ගුලි කන්න එපා. ඔය ගුලි කන්න එපා. ඒ වගේම රජ්‍ය නිලධාරීන්ටත් කියනවා ඔය ගුලි කාලා අමාරු වැටෙන්න එපා. මොකද මේ ඊයේ පෙරේද සිරිසේන ජනාධිපතිතුමාට මුක්තිය නැති වුණායින් පස්සේ අධිකරණය ලැබිච්ච තීන්දුව වතකයිනේ. ඒ නිසා සිරිවර්ධන මහත්තයටයි රජයේ මුද්‍රණ අධිපතියටයි පොලිස් පදිතුමාට අපි කියනවා ලබන අවුරුද්දෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපති ධුරයේ ඉන්නේ නැහැ. ඒ නිසා අලුත් රජයක් යටතේ අධිකරණයට අපහාස කිරීම ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම කියන කාරණා යටතේ මේ හිරේ යන්න තමයි සිද්ධ වෙන්නේ කියන එක මතක් කරන්න ඕනේ. ඒකම දැන් මේ මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි මේගොල්ලෝ මේ මෙච්චර කය ගහද්දි දැන් මම ආන්න කැමති දැන් මේ අලුත් ටැක්ස් එකයි ඒ වගේම විදුලි බිල වැඩිවීම එක්ක දල වශයෙන් අද මේ සාමාන්‍ය 200ක් විතර වැඩ කරන සමාගමකට මාසයකට කරන්ට් බිල වැඩි වෙලා තියෙනවා 165කින් විතර. එතකොට ආදායම වැඩි වෙන්නේ නැහැ. ආදායම් වැඩි වෙන්නේ නැතුව වියදම විදුලි බිලට 165ක් වැඩි වුණා මොකද වෙන්නේ? ඒ කම්පැනි හකුළුවන්න ඕන. කම්පැනි හකුළුනට මොකද වෙන්නේ? රස්සාවල් නැති වෙනවා. එතකොට මේ වටේ දෙන උත්තරේ මොකද්ද? ඒ අයගේ පවුල් රකින්නේ කොහොමද? ඒ අයට ආදායම් මාර්ග කොහොමද? ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන අනිත් පැත්තෙන් මේ කෝපරේට් ටැක්ස් එක උඩින් 30යි අටින් 30යි. කොහොමද කම්පැනි දුවන්නේ? එතකොට මේ කම්පැනි ටික වටරද දුවන්නේ? එතකොට මේ රැකියා නැති වෙනට වග කියන්නේ ඕන කවුද? ඒ වගේම අපි කියන්න කැමති අගමැතිතුම අවධානය යොමු කරන්න. මොකද හේතුව BOA සමාගම් වලට බර දාන්න කියලා මම කියන්නේ නැහැ. හැබැයි දේශීය සමාගම් ඔක්කොම මේසා විශාල බදු ගෙවද්දි යම් කෙටි කාලයකට හරි මේ BOA සමාගම් වලට ලැබිලා තියෙන වරප්‍රසාද වලින් පොඩි කොටසක් හරි රජයට ප්‍රදානය කරන්න කියන්න. එතකොට අපි මේ හොයන්න ඕන මේ සමාගම් සමහර සමාගම් තියෙනවා පටන් ගත්ත දා ඉඳලා අද වෙනකන් ලංකා ආණ්ඩුවට 7% ගෙවලා නැහැ. ඉතින් මේ අමාරු වෙලාවේ ජනතාව බඩගිනින් ඉන්නෝ දරුවෝ ඉස්කෝලේ යන්නේ ලෙඩ්ඩුන්ට බෙහෙත් නැහැ මිනිස්සුගේ මේ ජීවිත වෙන අමාරුයි. ඒ වගේම කොහොම ලංකාවේ පුද්ගලික ව්‍යවසායකයන් කඩාවැටෙනවා රැකියා නැති වෙනවා ඒ වගේ වෙලාවක එවැනි සමාගම් වලිනොත් తాවකාලිකව මතුමා විනාඩි 2ක කාලයක් තියෙනවා తాවකාලිකව යම් කිසි ගෙවීමක් ලබා ගැනීමට කටයුතු කරන්න කියලා ඉවරලා අපි ඉල්ලා සිටින කැමති. ඒ නිසා අවසාන වශයෙන් කියන්න ඕන දැන් මේ චන්දර බය කවුද? බයියෝ වයයි චන්දෙට. මොකද හොරකම් කරලා තියෙන හින්දා. තොයියෝ වයයි බයියන්ව රැකලා තියෙන හින්දා. ඊළඟට කයියොත් බයයි. මොකද ඒගොල්ලෝ වැඩේ බාර ගත්තාම මේක කරන්න බැරි හින්දා. ඒ නිසා ටොයියයි බයියයි කයියයි තමයි බය. අපි බය නැහැ. දැන් බඩු මිල අඩු වුණා කියලා බොරුවට කය ගැහුවට චන්දර බයයි. මොකද පෙට්‍රල් ලීටරේ 123ට බහැලා නැහැ. පරිප්පු කිලෝ රුපියල් 100ට බහැලා නැහැ. සීනි රුපියල් 70ට බහැලා නැහැ. මේ කරන්ට් බිල රුපියල් 1000ට අඩු වෙලා නැහැ. දැන් කරන්ට් බිල වැඩි වෙච්ච වැඩි විල්ලට ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මොන කිසියම් වූ ගෙදරක එක බල්බයක්වත් මුළු මාසෙම නොදැම්මත් රුපියල් 670ක් ගෙවන්න ඕන. මේ හෙන ගහන ගෑල්ලන්නේ ගහලා තියෙන්නේ. මොකද හේතුව ජනාධිපතිතුමාට මේක තේරෙන්නේ නැහැ. එයාට උදේට දවල්ට එයාට ජනතාවගේ බදු මුදල් කනවා. නේ එයාගේ යාළුවෝ ඇවිල්ලා කෝපි කෙනක් දෙනවා චීස් කෙනක් දෙනවා ඔක්කොම කරනවා. දැන් පෝට්ටුවේ කට්ටි සෙට්ලා ඉන්නෝ ඒගොල්ලන්ගේ බේරිල්ලාවට. හරිද? එතකොට එයාට මේක තේරෙන්නේ නැහැ. දැන් මේ කොළඹ නගරයේ ඉන්න ජනතාවට මේකනේ කරේ 94 ඉඳන් හැමදාම එයා කියනවා මම තමයි මැදකොළඹ සංවිධායක මම බලා ගන්න කියලා ඉවරලා. කැන්වසින් යන්නයි මේ රැස්වීම වලට යන්නයි කාර්යාල දාන්නයි කොළඹ නගර ජනතාව පාවිච්චි කරා. හැබැයි අගමැති වෙලා ජනාධිපති වෙලා කවදාවත් කොළඹ නගරේ එක ගයක් හදුවද? එක ඉස්කෝලයක් හදුවද?
තියනිසා එතුමාට රීරිමාංශ උරාගෙන බීලා හරි රබර් නහර තියන්නේ අගමැතිතුමා. ජනාධිපතිතුමාට තියෙන රබර් නහර. ලේ නෙමෙයි දුවන්නේ. වෙන ඒවා දුවන්නේ. ඉතින් ඒ නිසා එතුමාගේ අභිප්‍රාය මේ රටේ ජනතාව සතුටු කිරීම නෙමෙයි. එතුමාගේ කුරුදුවත්ත කෝපිකල්ලිය සතුටු කිරීම සහ එතුමා බලයට ගෙන ආපු පොට්ටුවේ හොරුරන ආරක්ෂා කිරීම. ඒ නිසා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඉවර කරනවා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුර ගන්න උත්සාහ කරුවොත් ජනාධිපතිතුමාට අපි පැහැදිලිව කියනවා අපි එනවා. 20 වෙනිදා අපි එන්න හදනකොට මිනිහා පැනලා ගියා. අගමැතිතුමත් ගියා. කැබිනට් මණ්ඩලයත් ගියා නුවරට. කැබිනට් රැස්වීම නුවර තිබ්බා. අපි හැබැයි එදා පොඩි ටෙස්ට් එකක් විතරයි දැම්මේ. ඒ නිසා අධිකරණයට බලපෑම් කරන්න ආවොත් අපි එකඟ නැහැ. ගෙවල් කින තියෙන ඒවට මේ බස් කින තියෙන අපි එකඟ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළත ජනාධිපතිවයි ආණ්ඩුවයි ගෙදර යවන්න උපරිම ක්‍රියාපිලිවත කරලා ඒක දෙකෙන්යක් ඉවර කරගන්නවාමයි කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.